ඔව් අපි දැන් Dreamweaver භාවිතා කරලා web pages නිර්මාණය කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් බලමු. මම HTML document එකක් open කරගන්නවා. open කරලා ඉවරලා මම මුලින් title එකට දානවා my website කියලා type කරනවා. ඊට පස්සේ මම table එකක් insert කරනවා මෙතනට. මන් ටේබල් එකේ රෝස් තුනකුත් එක කොලම් එක උද්දාල ඉවරලා ඕකේ කරනවා. ඊට පස්සේ මං කලින් ෆොටෝෂොප් වල නිර්මාණය කරගත්ත හෙඩර් එකක් මං ඒ හෙඩර් එක මෙතනට ඉම්පෝර්ට් කරගන්නවා. ඉන්සර්ට් ඉමේජ්. මම මේකට ටයිප් කරනවා header කියලා type කරලා මම okay කරනවා. ඊට පස්සේ මම මට අවශ්‍යයි page එකේ ඉතුරු කොටස් ටික නිර්මාණය කරගන්න. මට අවශ්‍යයි මේක columns දෙකකට මුලින් split කරගන්න links ඇතුළත් කිරීම සඳහා. ඉතින් මම මේක right click කරලා table split කියන command එක use කරලා ඉවරලා columns කියන option එක select කරලා 2 කියලා type කරලා මෙතන okay කරනවා. ඊට පස්සේ මම මෙතනින් මෙහෙම drag කරගන්න මට අවශ්‍ය ප්‍රමාණයට links දාගන්න. මම මේ සඳහා Photoshop රුඳුකාංගේ භාවිතා කරලා buttons කීපයක් නිර්මාණය කරගෙන තිනවා. මම ඒවා add කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම මේ cell එක split කරගන්නවා තව rows 4කට. ඒ buttons 4ක් දාගන්න. right click කරලා table split cell. මෙතන 4ක් දෙනවා වගේ. ඊට පස්සේ මම insert image ක්ලික් කරලා මෙතන ගැලරි කියලා ටයිප් කරලා ඕකේ කරනවා. මේ ක්‍රමයටත් ඉමේජ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඩවුන්ලෝඩ් සිලෙක්ට් කරනවා. download screen එකත් okay කරනවා. products අවසාන වශයෙන් contact us. ඊවස මම ඒක okay කරනවා. ඊට පස්සේ මම මෙතන මේ cells හතරම select කරලා ඉවරලා properties inspector එකේ තියෙනවා horizontal alignment එක center කරනවා. කරාම මේ buttons හතරම center වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍යයි මේ සඳහා link එකක් ලබා දෙන්න එක එක button එකට. මම මේ button එක සඳහා යොදාගත්ත image එක click කරනවා. ක්ලික් කරාම මෙතන තියෙනවා link කියලා මේ properties inspect එකේ. ඒකෙන් මට අවශ්‍ය web page එකට link එකක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක okay කරා. ඒ වගේ මට මේ සියල්ලම සඳහා links ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම flash මුදුවාංගය භාවිතා කරලා නිර්මාණය කරගත්ත flash එක මේ web page එකට insert කරගන්නවා. මං මේ සෙල් එකට තමයි ඉන්සර්ට් කරගන්න. මම ඒක ක්ලික් කරලා ඉවරලා ඉන්සර්ට් මීඩියා SWF. ඊට පස්සේ මේ ડોකියුමන්ට් එක සේව් කරන්න අහනවා. ඕකේ කරලා ඉවරලා කැමති නමක් ටයිප් කරලා ඉවරලා සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ මං ඒ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක ගන්නවා. ඕකේ කරනවා. මෙතන කොපි කරගන්නද කියලා අහනවා අපේ සයිඩ් ડોකියුමන්ට් එකට. මට මෙතනදී අවශ්‍ය වෙන්නේ නිර්මාණය කර ගැනීම පමණයි. ඒකින්ද මම නෝ කරනවා. මෙතන ටයිටල් එක ඇක්සස් කී ඒ වගේ දේවල් තියෙන ඒවා ඊතරම් වැදගත් නැහැ. ඒක ඕකේ කරන්න. ඊට පස්සේ මම මේ සෙල් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් ලබා දෙනවා. ඊට පස්සේ මට අවශ්‍යයි මේ ෆ්ලෑෂ් එක හරියට සෙල් එකට සෙන්ටර් ඇලයින් කරන්න. ඒක නිසා මම සෙල් එක ක්ලික් කරලා ඉවරලා හොරිසන්ටල් සෙන්ටර් ඇලයින්මන්ට් තෝර ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට පේනවා මගේ මේ contact us කියන button එක පොඩ්ඩක් වටේ දිලා තියෙනවා.
මට මේකට කරන්න වෙන්නේ මේ බටන් එක මම කන්ට්‍රෝල් එක්ස් ඔබලා කට් කරගෙන ඊට පස්සේ මේ ටේබල් එකේ මේ සෙල් එක ක්ලික් කරලා ඉවරලා ටේබල් ස්ප්ලිට් සෙල් 2 රෝස් කියන ඔප්ෂන් එක ලබා දීලා ඕකේ කරනවා. එතකොට මට මෙතනට රෝ එකක් වැටෙනවා. ඊට පස්සේ මම කන්ට්‍රෝල් V කියන කී එක ප්‍රෙස් කරනවා. එතකොට මට නැවතත් අර බටන් එක එතනට පේස්ට් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මට අවශ්‍යයි මෙතන මේ ඔගොල්ලොන්ට ප්‍රිවියු එකක් අරන් පෙන්නන්න. මේ තියෙන ප්‍රිවියු එක මට අවශ්‍යයි තවදුරටත් නිර්මාණ කරගන්න. මට මෙතන ඩීටේල්ස් ටයිප් කිරීමට අවශ්‍යයි වෙබ්සයිට් එක පිළිබඳව. මං කොපි කරගත්ත ඩීටේල්ස් වගේ මම මෙතන පේස්ට් කරනවා. පේස්ට් කරලා ඉවරලා මං ඒ ඔක්කොම ෆොන්ට් ඒ ටෙක්ස්ට් එකම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තම මට මෙතනට එනවා ෆොන්ට්ස් කියලා දෙනවා. එතකොට ෆොන්ට් එකේ ටයිප් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම සයිස්, ඒ වගේම කලර් එක මම ඒකට වයිට් දෙනවා. වයිට් දෙද්දී මෙතන අහනවා චූස් ඕ එන්ටර් නේම් ෆෝ යෝ සිලෙක්ට. මේක එන්නේ CS4 වර්ෂන් එකේ පමණයි. ඕගොල්ලොන්ගේ වර්ෂන් එකේ එන්නේ නැහැ. මම මෙතනදී ෆොන්ට් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මම ඕකේ කරනවා. යස් කරනවා. එතකොට ෆොන්ට් එකේ කලර් එක වයිට් වුණා. ඊට පස්සේ මම කරන්නේ මේ සෙල් එකම ක්ලික් කරලා ඉවරලා එතන BG කියලා තියෙනවා. එතන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක බ්ලැක් ලබා දෙනවා. එතකොට මගේ ටෙක්ස්ට් එක හොඳට ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ සයිඩ් එකේ තියෙන ඔක්කොම සෙල්ස් සිලෙක්ට් කරගන්නවා. ඒවයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් බ්ලැක් ලබා දෙනවා. ලබා දීලා ඉවරලා මම ප්‍රිවියු එකක් අරන් බලනවා. මේ තියෙන්නේ මම නිර්මාණය කරගත්ත වෙබ් පේජ් එක. ඉතින් මේකේ පළවෙනි බටන් එක ක්ලික් කරාම මම ලින්ක් කරපු වෙබ් පේජ් එක ඕපන් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා මම BBC වෙබ්සයිට් එකට ලින්ක් කරේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට මේ නිර්මාණ කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය මත, ඔයගොල්ලන්ගේ නිර්මාණාත්මක හැකියාව මත ඔයගොල්ලන්ට මේ වගේ වෙබ්සයිට්ස් නිර්මාණය කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මෙතනදී ෆ්ලෑෂ් එකක් දාන ආකාරය කියලා දුන්නා. ඒ වගේම බටන්ස් දාන ආකාරය, ඉමේජ් එකක් ඉන්සර්ට් කරගන්න ආකාරය, ටෙක්ස්ට් එකක් ෆෝමැට් කරගන්න ආකාරය, ඒ වගේම ටේබල් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන ආකාරය දැන් මම කියලා දෙන්න යන්නේ. පේජ් එක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් යොදාගන්නේ කොහොමද කියලා. පේජ් එක රයිට් ක්ලික් කරන්න, ප්‍රොපර්ටීස්, පේජ් ප්‍රොපර්ටීස් කියලා තියෙනවා, ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් කලර්. ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් ඔප්ෂන් එක නැතුව අපිට යට තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා. ඒක බ්‍රවුස් කරන්න පුළුවන්. මම බ්‍රවුස් කරලා ඉවරලා ඉමේජ් එක ලබා දෙනවා. ඔගොල්ලොන්ට පේනවා ඇති මං ඉමේජ් එකක් යොදාන තියෙනවා. මට මෙතනදි ගැලපෙන ඉමේජ් එකක් හම්බුනේ නැහැ. ඔගොල්ලොන්ට පුළුවන් මේවායි ගැලපෙන ඉමේජ් එකක් යොදාන ඉවරලා ඒ ආකාරයට වෙබ් පේජ් එකට ඇප්ලයි කරන්න. ඔගොල්ලොන්ගේ නිර්මාණාත්මක හැකියාව මත තමයි මේ ඔක්කොම රැඳිලා පවතින්නේ. ඔගොල්ලෝ කැමති ආකාරයෙන් ඔගොල්ලොන්ට ඩිසයින් කරගන්න පුළුවන්. ඔගොල්ලෝ වෙබ් පේජ් එක ලින්ක් කරන්න පුළුවන් තවත් වෙබ් පේජස් වලට, තව වෙබ්සයිට්ස් වලටත් ලින්ක් කර ගැනීම හැකියාව තියෙනවා. ඔගොල්ලෝ මේ සම්පූර්ණ වෙබ් පේජස් කීපයක් නිර්මාණය කරලා ඉවරලා ඒවා එකින් එක ලින්ක් කරගන්න. එතකොට ඔගොල්ලොන්ට සම්පූර්ණ වෙබ්සයිට් එකක් නිර්මාණය වෙනවා. ඊළඟ කොටසෙන් මම ඔගොල්ලන්ට පෙන්වන්නම් වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්නේ කොහොමද කියලා.